මෙවන විට චීනය සහ තායිවානය අතර ඇතිවෙමින් පවතින උණුසුම් යුද වාතාවරණයේ තවත් කූට ප්‍රාප්තියක් බවට පත්වන්නේ. මේ වන විට චීනය විසින් නිෂ්පාදනය කරනු ලැබූ TB-01 ස්කෝපියන් කියන ඩ්‍රෝන් යානය ආයුධ ප්‍රවාහනය කළ හැකි බෝම්බ වැනි දේ රැගෙන යා හැකි ඩ්‍රෝනය මේ වන විට තායිවානය ආශ්‍රිත ඔවුන්ට අයත් භූමිය තුළ සැරිසරමින් සිටින බවට මේ වන විට තායිවානය ප්‍රථම වතාවට අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා. මේ වෙද්දි වාර්තා වන තොරතුරුවලට අනුකූලව තායිවානය ආශ්‍රිත භූමිවල චීනයට අයත් චීන ගුවන් හමුදාවට අයත් මෙම ඩ්‍රෝන් යානය සැරිසරා ඇති බවට ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා. මේක තමයි පළවෙනි වතාවට තායිවාන ආරක්ෂක අමාත්‍යංශය ප්‍රසිද්ධියේ ජනතාවට ප්‍රකාශ කර තිබුණේ ඔවුන්ගේ දූපත් ආශ්‍රිතව මෙම යානය සැරිසරන බව. ස්කෝපියන් කියන ද ස්කෝපියන් ඩ්‍රෝන් එක මේක මුලින්ම බාෂි චැනල් කියන එහෙම නැත්නම් තායිවානය සහ පිලිපීනය වෙන් කරනු ලබන ඇලමාර්ගයේ ආශ්‍රිත භූමිය තුළ සැරිසරා ඇති බවටද තොරතුරු වාර්තා වෙනවා. ඉන් පසු එක නැගෙනහිර වෙරළ තීරයේ ආශ්‍රිත භූමිය තුළද සැරිසරා ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. තායිවාන ආරක්ෂක අමාත්‍යංශය විසින් නිකුත් කළ ලද නිවේදනයක් තුළින් ඔවුන් පෙන්නුම් කර තිබෙනවා චීන ඩ්‍රෝන් එක BZG-005 මේ කියන ඩ්‍රෝන් එක තායිවානය සහ ඒ ආශ්‍රිත භූමියන්වල තොරතුරු ගවේෂණය කරමින් සිටින බව. ඒ වගේම තමයි ඔවුන් සඳහන් කරනවා තවදුරටත් මේ හරහා ඔවුන්ගේ ජාතික ආරක්ෂාවට බරපතල තර්ජනයක් ඇතිවෙමින් පවතින බව. මීට අමතරව the two drones were part of group of 38 PL aircraft that Ministry of National Defense says it detected around Taiwan in the 24 hours leading up to 6 AM. මේ වෙනකොට ඩ්‍රෝන විශාල සංඛ්‍යාවක් මේ විදිහට තොරතුරු ගවේෂණය කිරීමේ ක්‍රියාවලියක නිරත වී ඇති බවට තමයි ඔවුන් ප්‍රකාශ කර තිබෙන්නේ. මේ ඩ්‍රෝන් දෙක මේ විදිහට තොරතුරු හොයන අතරතුරේ තායිවාන ආරක්ෂක අමාත්‍යංශය ප්‍රකාශ කර තිබෙනවා ඔවුන් ඍජුවම තායිවානයේ නැගෙනහිර කොටස්වලට බටහිර කොටස්වලට සහ ඔවුන්ගේ ගුවන් ආරක්ෂණ පද්ධති ක්‍රියාත්මක කර තිබෙන ගුවන් ආරක්ෂක පද්ධති ස්ථානගත කර ඇති ස්ථානවලට මේවා ගමන් කර ඇති බවට තොරතුරු වාර්තා වෙලා තිබෙනවා. ඒ වගේම තමයි ඔවුන් සවදුරටත් ප්‍රකාශ කර තිබෙනවා මේ මොහොත වන විටදී ඔවුන් ට්විටර් සටහනක් එක්කම මේ කොයි කොයි ප්‍රදේශවලද මේක සැරිසරා තිබෙන්නේ කියන දේ බොහොම පැහැදිලිව පෙන්නුම් කර තිබෙනවා. 38 PL aircraft and 6 plan vessels around Taiwan were detected by 6 AM today. ROC armed forces have monitored the situation and tasked up aircraft, navy vessels and the land-based missile system to respond to these activities. මේවට ප්‍රතිචාර දැක්වීම සඳහා තායිවානයත් මේ වන විට ප්‍රහාර එල්ල කරන්නට සූදානම් කරලා තිබෙනවා. ඒ වගේම මේ ඩ්‍රෝන දෙකට අමතරව තවත් ගුවන් යානා 19ක් මේ ඔවුන්ගේ භූමිය ආක්‍රමණය කරමින් ඔවුන්ගේ භූමියේ නීති උල්ලංඝනය කරමින් ගමන් කර ඇති බවට තොරතුරු වාර්තා වෙලා තිබෙනවා. SU-30 සහ J-16 කියන ෆ්ලැංක ෆ්ලයිට් ජෙට් තමයි මේ විදිහට ගමන් කරලා තිබෙන්නේ. ඒ වගේම J-10 කියන ගුවන් කාණ්ඩයේ ගුවන් යානා 8ක් මේ විදිහට ගුවන්පතේ උල්ලංඝනය කර තිබෙනවා කියලා තමයි වාර්තා වන්නේ. ඒ වගේම මේ තත්ත්වයන් එක්ක මෙය ජාතිකමය වශයෙන් බරපතල අර්බුදයකට ඔවුන්ව ගමන් කරන සිදුවීමක් විදිහට තමයි වාර්තා වෙලා තිබෙන්නේ. මේ වෙද්දි චීනය දිගින් දිගටම තායිවානයේ පවතින තත්ත්වය පිළිබඳ අධ්‍යයනය කරමින් සිටිනවා. ඒ නිසා තායිවාන ආරක්ෂක අමාත්‍යංශය මීට අදාළ වුණු ආරක්ෂක වැඩපිළිවෙළ දැන් සකස් කර තිබෙනවා. ඒ වගේම මේ වෙද්දි TB-001 BSK-005 කියන මේ ඩ්‍රෝන් දෙකම පාවිච්චි කරලා නැගෙනහිර චීන මුහුද ආශ්‍රිත වුණු භූමියත් ඔවුන් යම් ගවේෂණයක නිරත වෙලා තිබෙනවා කියන සියලු කරුණු මේ වෙද්දි ඔවුන් හෙළිදරව් කර තිබෙනවා. ඒ වගේම තමයි තායිවාන ආරක්ෂක අමාත්‍යංශය දැනුම් දීලා තිබෙනවා TB-1 BSK-5 as Reese drones it's notable that the first this type of was designed from the outsides of the arm drone with 4 unwing hand points capable to the carrying various stores මේකට ආයුධ ප්‍රවාහනය කරන්න මේ ඩ්‍රෝන් වලට හැකියාවක් තිබෙනවා. ඉතින් ඒ නිසා මේක සිංගල් එන්ජින් එකක් larger than single engine මේ සාමාන්‍ය තනි එන්ජිමේ ඩ්‍රෝන් එකකට වඩා විශාල ප්‍රමාණයක කැපැසිටි එකක් මේකට අරන් යන්න පුළුවන්. ඒ නිසා රට අභ්‍යන්තරයත් යම් ආකාරයක අනාරක්ෂිත තත්ත්වයක් ඇති වෙනවා කියලා තමයි ඔවුන් ප්‍රකාශ කර තිබෙන්නේ. ඉතින් මේ ක්‍රියාවලිය කොයිතරම් දුරට ඇමරිකා එක්සත් ජනපදයේ බාරගනීවිද? ඇමරිකාව මේකට කොයි විදිහට ප්‍රතිචාර දක්වාවිද? එය තමයි ඊළඟ අභියෝගය බවට